their capital returns, who also asked this question. මහිතන්නේ අපි සෙකන්ස් බැට් කරපු දේ තමයි මහිතන්නේ දිමුත් චන්දි ඇන්ජි ඒ ගහපු ලකුණු ටික තමයි අමාරු වෙලා ඉතින් මහිතනවා අපි සෙකන්ස් එකේ හොඳට බැට් කරා නමුත් ෆස්ට් ඉනිං එකෙන් අපේ පැත්තෙන් ගේම් එක පොඩ්ඩක් ලූස් වුණා ඉතින් මහිතනවා ඒ අපේ ගේම් එක මම හැමදාම කියනවා වගේ ෆස්ට් ඉනිං එකේ අපි ඒ ගේම් එක ගේන්න ඕනේ මොකද එතකොට අපිට ගේම් එකේ කන්ට්‍රෝල් එක තියෙනවා ඉතින් ඔයා කිව්වා වගේ මහිතන්නේ ප්ලස් පොයින්ට් එකකට තියෙන්නේ ටර්නින් පොයින්ට් එකකට තියෙන්නේ අපේ පැත්තෙන් ගත්තොත් ඒ බැට් කරපු දේ තමයි සෙකන්ස් ඒක ඇත්තරම අපි ඇත්තක කතා කරල ගත්තේ ටීම් එක වෙනුවෙන් මොකද ටීම් එකේ බැලන්ස එක හදාගන්න ඕන හින්දා ඉතින් මොකද ඔගොල්ල දන්නද කමුදු වෙන්ඩිස් නම්බර් 7 ක්‍රීඩා කරේ ඉතින් අපිට ඕනවා කමුදු වෙන්ඩිස් ටිකක් උඩට ගේන්න මොකද තව ලෝන් ඉනිං එකක් යාගෙන බලාපොරොත්තු වෙන ඉතින් ඒක හින්දා තමයි චන්දිමාල්ට අපි කතා කරලා මේ ඩිසිෂන් එක කිව්වේ එයා ඇග්‍රී වුණා ටීම් එක වෙනුවෙන් ඒක කරන්න ඉතින් එයා ඒ කරපු දෙයින් ටීම් එකට සෑහෙන උදව්වක් වුණා ටීම් එක බැලන්ස් කරන්න වෙනස්කමක් දැන්ට ලංකාවේ ගහන වෙලාවට මහිතන වෙනස්කමක් කරන්න ඕන්නෑ මොකද ටොප් 7 කියන්නේ අපේ කියන්නේ ලංකාවන්න හොඳම බැස්මල්ල හදනා තමයි ගහන්න ටෙස්වල්ට ඉතින් මහිතන අපේ ඉන්න නවට් ගොඩක් අය ලකුණු ගහලා තියෙනවා කන්සිස්ටන්ට් කීප දෙනා ගහලා තියෙන නමුත් මම හිතන්නේ ඒ ලකුණු ගහලා තියෙන විදිහට ඒගොල්ලෝ දන්නවා කොහොමද කොයි වෙලාවෙද ලකුණු ගහන්නේ කියලා ඉතින් ඒක ඒගොල්ලෝ ඩිලිවර් කරලා තියෙනවා දැන් එයා අන්නාමතුරට එන්නේ ටෙස්ට් සීරීස් එකකට ගෙන්නලා දෙන්නා මම කියන්නේ අලුත් වෙනසක් එක්ක සනත් කෝචනට පස්සේ කන්නායමේ ඇතුලේ මම කිසිම ප්‍රශ්නයක් ඇතුලේ තියෙන හැසිරීම සහ ඒ වෙනස් වීම කොහොමද විස්තර කරන්නේ එහෙම ලොකු වෙනස්කමක් නැහැ මොකද ලොකු දෙයක් වෙනස් කරන්න කියලා නැහැ ඉතින් අපි ටැක්ටිකල් මූව්ස් විතරයි කරන්නේ ඉතින් වෙන වෙනස්කමක් කරලා නැහැ සනත් අයියා දැන්ට ඉතින් මම හිතනවා එයාගේ එක්ස්පීරියන්ස් එක තමයි එයා ෂෙයා කරන්නේ මොකද එයා සෑහෙන ක්‍රිකට් ගහපු කෙනෙක් ලංකාවට ඉතින් එයාගේ එක්ස්පීරියන්ස් එක එයාගේ ටැක්ටිකල් මූව්ස් තමයි අපිට එයා කියලා දෙන්නේ ඉතින් මම හිතන්නේ එයා කියනවා මොකද එයා කියන විදිහට අපේ කණ්ඩායමයට ඒවා කියන්නේ අඳුරගන්න පහසු එයා දෙන මූව්ස් ඉතින් මම හිතනවා කියන්නේ ලංකාවේ කෝච් කෙනෙක්ගෙන් ඒක තමයි ගන්න පුළුවන් වැලියුබල් පොයින්ට් එක කියලා. පුළුවන් ජැක්සන් ගැන ටිකක් කියන්න ධනජ මේ යා ඉංග්‍රීසි වල වෙන රෝල් එකක් තිබුණේ ආද. හැබැයි කාලකට ආවම යා මැච් දිනවන්න රෝල් එක ආව ඒක ඉතාම ඉක්මනින් සුසුරුදු විදිහට කරන්න පටන් ගත්තා. ඊගෙන ටිකක් කියන්නේ බෝලිං ගැන. ඔව් මුලින්ම අර කිව්වාගේ රෝල් එක වෙනස් වෙනවා රටෙන් රට යනකොට ඉතින් අපි එංගලන්තෙදී පේස් එකෙන් තමයි ඇටෑක් කරේ. ඉතින් ප්‍රභාත් මම කරේ හෝල්ඩිං ජොබ් එක ඉතින් මං හිතනවා ඒක ලංකාවේ කන්ඩිෂන් එකත් එකෙනකොට ප්‍රභාත් තමයි අපේ ඇටෑකින් ඔප්ෂන් එක ඉතින් එතකොට පේස් එක අපි දෙකක් ගත්තේ හෝල්ඩිං ජොබ් එක කරන්න ඉතින් මං හිතනවා ඒක ඒගොල්ලෝ හරියටම කරා කියලා ඔව් අපි දිනන්න තමයි සෙල්ලම් කරන්නේ හැම මැච් එකෙම මොකද මැච් එකේ මැච් එකට ප්ලෑන්ස් වෙනස් වෙනවා ඉතින් මැච් එකේ මැච් එකට ප්ලෑන්ස් හදන්න ඕනේ ඉතින් අපි ඒව කරගෙන යනවා අපිට තව දවස් දෙකක් තියෙනවා ඒව කරන්න ඉතින් දැන්ටත් අපි කතා වීගෙන යනවා අපේ කම්බිනේෂන් එක ගැන ඉතින් ඉස්තරාදී එක කියන්න හම්බේ ඔව් අනිවාර්යෙන් මම කිව්වාගේ ෆස්ට් ඉනිං එකේ අපි හරියට අපිට උමනා විදියට බැට් කරෙත් නැහැ බෝල් කරෙත් නැහැ ඒකයි මම කිව්වේ අපි මේ පැත්තට ගේම් එක චුට්ටක් බර වෙන්න දුන්නා ඉතින් මම හිතනවා තව අපිට පොලිෂ් කරන්න ඒරියාස් ටිකක් තියෙනවා ඉතින් අපි කතා වෙනවා විශේෂයෙන් කතා කරන්න ඕනේ ෆීල්ඩින් ගැන ඉතින් දැන් ටෙස්ට් ක්‍රිකට් කියන්නේ බෝරින් ක්‍රිකට් එකක් නෙමෙයි ඉතින් මම හිතනවා නවත්තන හැම ලකුණක්ම අන්තිම වෙනකොට දැන් බලා ගන්න පුළුවන් හරි අමාරුයි ෆෝත් ඉනිං එකේ ගහන්න ඉතින් මම හිතනවා අපි ඒ දේ තමයි ගොඩක් තදින් කතා කරගෙන යන්නේ ඉතින් දැන් ඒක සනත් අයියත් ඒකට සෑහෙන උදව් වෙනවා මට ඉතින්
කිව්ව වගේ අපි ටක්ටිකල් මූස් කරනකොට ඒ හරියට ෆස්ටනිින්ක ඇප්ලයි කරන්න ඕනේ මොකද ගේම් එක අපේ අතින් පොඩ්ඩක් ගියොත් ඒගොල්ලු ඇත්තරම හොඳ කණ්ඩායමක් මේ වගේ මහිතන්නේ දවස් පහම ටෙස් මැච් එක ගොඩ කාලකින් ගාල්ල ගිය මේ වගේ සයිඩ්ඩයක් ඇවිල ඉතින් මහිතන ක්‍රීට් එකත් ඒගොලන්ට දෙන්න ඕන කියලා ඕ ඇත්තරම බෝලිින් යුනිට් එක ගොඩක් සාර්ථකයි කියන්න මුක දෙංගලම් තෙතුවා කිව්වාගේ අපි වෙනම කඩිෂන එක තමයි තරගේ ජයග්‍රහණය කරේ ගොල්ලෝ ඒ දීපු ප්ලෑන් සේරම හරියටම ඇප්ලයි කර මැච්චක ඉතින් මෙතන්ට එනකොට මංහිතන්න අපි තමයි අන්ඩ ප්‍රපියට් සයිඩ් එක ගාලට එනකොට මහිතන දිට මුොද අරගොල්ලෝ නිසන් කණ්ඩායම ඉන්දයා විඳල ගොලු ප්‍රක්ටිසේෂන් කරලා විතින් අපිට තමයි අඩු කාලයක් තිබ්බේ ප්‍රක්ටිස් කරන්න මේ මේ කඩිෂන් එක ඉතින් නමුත් මං හිතනවා ප්‍රබාත් හරි ඉක්මනින් ඇඩප්ටෙනවා එයාගේ ගේම් එකට ඉතින් ඒක හරි ප්ලස් පොයින්ටයක් අපට ඉතින් ඒකම රමේෂ් ඉන්න නවට් හොඳට බෝල් කර මං හිතන රමේෂ්ක තාව ඉම්පරූ කරගන්න ඒරියස් ගොඩත් තියෙනවා ඉතින් මහිතන රමේෂුත් ප්‍රබාත් වගේ ඉම්පරු වෙලා ඒ ලෙවල්ලකට බෝල් කරොත් අපිට හරි ලේසින් ගාල තර දිනන්තුව අපිට අවස්ථාවක් තියේවිට එක පාස් බෝල් කෙනකින් යන්න නෙමෙයි දෙවැනි පාස් බෝල කරගත් නයි කියලා ඒ වගේ අපිට වැඩි හොඳට බැට් කරන්න පුළුවන් පාස් බෝල් කෙනෙක් බෙටර් බෙටර් පාස් බෝල් එහෙම කෙනෙක් යන්න කියන වාගේ අරසුන පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ ඔයාගේ බෝලින් එක තමයි මොකක්ද තියෙන්නේ ඇතර මම මගේ අයිඩියක තිබ නෑ ලොකොර බෝකන් මොකද රමේෂ් පෙන්ඩිස් තමයි ඔස්පින දිර සෙල්ලන් කරේතින් එයා ප්‍රධාන පන්තිවන්න ම යාට මුලිම අවස්ථාව දිර බැලු යාමකක්ද කරන්න කිය නමුත්ම කිවගේ යා ඉන්න නවට් හොඳට බෝල් කරා නමුත් අපමට එක්ස්පෙක්ට් කරන විදිර යා බෝල් කරේ නෑ ඒක මං සාධාරනව කියන්න ඕන මොකද එහින්තම මට පන්දු අතර ගන්න ඕනේ ඉතින් මම දන්න මගේ මොකද ටීම් එකට වෙන්න ඕන කියලා මගේ ස්කිල් එක මම දන්න මට මොකද කරන්න පුළුවන් කියලා ඉතින් මම මේ දේ තමයි ඇප්ලයි කරන්නේ ඉතින් ඇත්තට මම පන්දු යවන එකෙන් සෑහෙන සාධාරණයක් එනවා ලංකාවේ ගහද්දි ටීම් එකට ඉතින් මම හිතනවා මම ඒක තව කරන්න ඕනේ තව ටීම් එකට දෙන්න ඕනේ කියලා ඉතින් මම බලනවා ප්‍රබාත්ට කොහොමද මගෙන් සපෝට් එක ලැබෙන්නේ කියලා මට විකට් ගන්න අවස්ථාවත් මම විකට් ගන්නවා නැත්තම් මම බලන්නේ හෝල්ඩින් ජොබ් එක කරන්න කිව් වගේ අපේ ෆාස් බෝලස්ලා දෙන්නෙක් කියන් මම කැප්ටන් කරපු එක මැච් එකවත් තාම එක ෆාස් බෝල් කෙනකින් ගහන්න නැහැ මොකද මට ට්‍රස්ට් එක තියෙනවා අපේ අයට ඇබිලිටි එක තියෙනවා ඒක කරන්න පුළුවන් කියලා නමුත් ඒගොල්ලෝ තාම ඩිලිවර් කරන්නේ නැහැ අපිට ඕන පොටෙන්ෂල් එකට ඉතින් මං හිතනවා මං දැන් ඒක කතා කරගෙන යනවා මොකද්ද කරන්න පුළුවන් කියලා ඉතින් බලනවා ඊළඟ තරගයේදී හොඳ තීරණයක් ගන්න ලංකාවේ ඔව් ලංකාවේ තාම ගහලා නැහැ මම කැප්ටන් කරන එක මැච් එකවත් එක ෆාස් බෝල් කෙනෙක්